ගායකෙක් පමණක් නෙමෙයි ඔබ වාදකයෙක් මම කැමති මේ වාදනය සම්බන්ධයෙන් ඔබ උනන්දු වෙච්ච ඒ කාලවකවානුව ගැන කතා කරන්න පියානෝ වාදනය තමයි ඇත්තටම බුදු මම ගොඩක් ප්‍රගුණ කරලා තියෙන්නේ ගිටා සාමාන්‍යයෙන් ගෙදර ඉන්න කාලේ නම් ප්ලේ කරනවා මේ ආකාරයට සම්කන්ද ඉගෙන ගත්ත නම් කෙවින් අල්මේලගේ කියන් කෙවින් ගාන බලන් ඉඳලා සාමාන්‍ය අපි ගොඩක් කලකට ස්ට්‍රින්ග්ස් වලින් තමයි සම් කරන්නේ මොකද ඔහු දානුවට ප්ලේ කරනකොට
එහෙම ඒක ඉතින් යාගෙන තමයි ගෙන ඇත්තට ඒක මම දැන් දැන් ගොඩක් සාර්ථක කියලා හිතනවා නමුත් ඒ වගේ ගහන්න බැරි වෙයි මේ ආත්මේ කෙවින් වගේ කොහොමද ඉන්ස්ට්‍රුමන්ට්ස් දෙක තුනක් පුළුවන් ඉතින් ෂෙප් කරගන්න කණ්ඩායම් සංගීතයට සම්බන්ධ වෙච්ච ආකාරය සහ කාලය කණ්ඩායම් සංගීතයට ඒ කියන්නේ ලකෝම අහම් වර්ක් එක දැන් මට ග්‍රේඩ් 6 වලදී මම ගියා ශිෂ්‍යත්වය හම්බෙලා රොයල් එකට ගිහිල්ලා පස්සල් එක ඉඳි තිබුණේ නැහැ පස්සේ බෝඩින් හවුස් එකක් හොයලා නුගේගොඩ ජුබිලි පෝස්ට් මිසස් මොනසිංහ කියලා ඒක තමයි හිටියේ ඉඳලා ඒ කාලේ තමයි මම ග්‍රේඩ් 1 එක්සෑම් එක කරන්න ගත්තේ නුගේගොඩ ගර්ල්ස් ස්කූල් රෝඩ් එකේ මිසස් ඊරා පෙරුම ඒක ඉඳලා ග්‍රේඩ්ස් 9 ග්‍රේඩ් 6 ඉඳන් ග්‍රේඩ් 9 වෙනකන් සාමාන්‍ය ඉගෙනගෙන ගියා කොහොම හරි දැන් අම්මත් එතකොට හෙවුඩ් එකේ ඉගෙන ගන්න කාලේ මියුසික් ට්‍රේනින් කෝස් ට්‍රේනින් කෝලෙජ් එකේ එතකොට මම මාව බලන්න තමයි අම්මා ඉඳන් එනවා තාත්තට එතකොට නංගි ඒ කාලේදී නංගිත් ඉන්නවා ඉතින් පොඩි ප්‍රශ්නයක් ආව මාව බලන්න එන එකයි මගේ බෝඩින් හවුස්ස් ඒ කොහොමද ඒ ප්‍රශ්නත් එක්ක ආය අපි තීරණ ඒ කියන්නේ ඔක්කොම එක කරලා තීරණ කරා මං ආපහු වේර යන්න ඊස්සේ ග්‍රේඩ් 10 වලදී මං ආපහු අලාවතට ගියා එවෙලෙ මට ආම්බෙන් නීල්ව හම්බුණා මම ක්ලාසස් ඒවත් මම හැම වීකෙන්ඩ් එකකම ක්ලාසස් ආවා පියානෝ ක්ලාසස් නීල්ව ආම්බෙන් හම්බෙලා මල්ලි මොනාද කරන්න කියලා පොත බැලුවා මම කොහොමද මියුසික් කරන්නේ හැබැයි මේ ගෲප් එකට ජොයින් වෙන කැමති නැද්ද මම කොහොමද සින්දු නම් මම දන්නේ නැහැ මම නොටේෂන් විතරයි ඉස්සර ගහන්නේ ප්ලේ කරන්නේ පුරුදු කළොත් ප්ලේ කරන්න කියලා පස්සේ දර මම කෝච්චු දණන් හිටියේ නැහැ ඇච් රස් සී එෆ් ජී වගේ දණන් හිටියේ शास्त्रीय संगीत गुरु गेदर සමීපතම කෙනා විදිහට මම තමයි දන්නේ. මම කැමති ඒ අතීතය පොඩ්ඩක් මතක් කරන්න ඕනවා. එයාගේ සමීපතම තාත්තා හුඟක් බලල රට හිටියේ නැහැ. ඉතින් එයාගේ හැම දෙයක්ම ඇවිල්ලා එයා මගෙත් එක්ක තමයි කියන්නේ. එයාගේ සමීපතත් එක්ක ඒ යාළුවා කියලා එයා ඇවිල්ලා ඉස්සෙල්ලා මට කිව්වා. අපි කවදාකවත් කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ නැති නිසා එයා දන්නවා අපි සාමාන්‍ය මිනිස්සුන් දෙයි එයාගේ සතුට අපි බලයි කියලා. ඉතින් ඒ වෙලාවෙදී එහෙම කිව්වා. ඉතින් අපි ඉතින් කම්බිති වෙලා තාත්තා ජීලි කරලා එම්ම කරලා දුන්නා. ඒකද එයාගේ හැම දෙයක්ම මට ඇවිල්ලා කිව්වා මම මගේ තුලින් තමයි යන්නේ අනිත් අයට. බාප්පලාට එම්ම උකාටම ගිහිල්ලා කිව්වේ මෙහෙම එයාගේ මැරේජ් එක කරලා දාමු කියලා. ඉතින් එහෙම කරලා දැම්මා. ඉතින් හැමදෙස්සම මම මට සමීපයි. ඔව්. ඒ මවකගේ වදන් මා හිතන්නේ පාසලේදී මවක් වෙන්නේ ගුරුතුමියනේ ඕනම දරුවෙකුට. ඔබතුමියට ඇති ඒ අතීත මතකයන් ඔහු ගැන අපි ආවර්ජනය කරමු. මොකද මතකයක් තියනවා කියන්නේ අපි නාට්‍ය ඉස්සෙල් අපේ දුකී මොන නාට්‍ය වෙයි කාලේ නටපන්. ඒක අරගෙන ගියා ස්ටේජ් කරන දවසේ. තරගේ දැන්. එතකොට දැන් ටිකක් වෙලා මේයි අපේ දුවයි තමයි ඒක එක තැනක වැඩ රඟපාන්නේ. එතකොට මේ වුණ ගමන් මේ එක පාඩුව පැත්තකට වෙලා ඉන්න තත් දෙක ගහගෙන අතක් කකුලක් මේ හැඩට තියාගෙන නාට්‍ය බලනවා අනිත් ළමයි නාට්‍ය කරනවා තව හත් දෙනෙක් නාට්‍ය කරනවා මෙයා පැත්ත කරලා හිටගෙන නාට්‍ය බලනවා ස්ටේජ් එකේම හිටගෙන මොකද අර ඉස්සරහින් ඉන්න hina වුණා දැක්කා මෙයා පැත්ත කරලා හිටගෙන hina වි බලාගෙන ඉන්නවා ඉතින් මෙයාගේ අම්මා සංගීත අපේ ස්කූලේ සංගීත ගුරුවරිය මෙයා කියනවා මේ පුතේ පුතේ මොකද ඔය මං කෝ කෑ ගහන්න බලන්න බලපු දෙන්නේ නාට්‍ය කියලා
आवृद्धुआया वायस यार आप आवृद्धुआया नाट्य बेलवा नाट्य इवरेला अब अपड़ा बेस उपाली कन्नंगर दुमर मिट्टी अतुलाधिकारी कथा